ටීන් කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. කරණීය මෙත්‍ර සූත්‍රය විකෘති කිරීම ගැන CID පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. නැවත ෂෙයා කරන්න එපා ඇමති ඉල්ලනවා. කරණීය මෙත්‍ර සූත්‍රය කෘතිමයයි බුද්ධිය යොදාගෙන විකෘති කළා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම්වරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ තිබෙනවා කියලා ඔබට ඊයේත් වාර්තා කළා. මේක එක්කෙනාට ෂෙයා කරන්න එපා නැවත නැවත ඔබ දැක්කට කියලා තමයි අද දිවෙන පුවත්පතේ සඳහන් කළ තිබෙන්නේ. මම හිතන්නේ AI තාම පටන් ගත්තේ නැහැ අපිට බලපෑම් කරන්න. තාම මේ සුළු වශයෙන් මේක ඉස්සරහට කොතනින් නවතීද කියන දන්නේ නැහැ. එහින්දා දැන් සිදුවිය යුතු කාරණය තමයි අපි ප්‍රශ්නේ එනකන් ඉන්නේ නැතුව ලෝකයේ අනෙක් රටවල් AI එක වැඩ කරන විදිහ, ඒ වගේම එන පුළුවන් බලපෑම්, ඒවා අවම කිරීම, ඒවා සීමා කිරීම යනාදී වශයෙන් දැන් කටයුතු කරමින් ඉන්නවා. දැන් ලෝකේ බොහෝ වෙලාවට විවිධ අයගේ කටහඬ පාවිච්චි කරනවා. ලංකාවේ තවමත් අපිට කටහඬ සම්බන්ධයෙන් ඒක යුනික් කියලා කියන්න ඔප්පු කරන්න පුළුවන් විදිහක් තියෙනවද? ඒ කටහඬ ඔහුගේමයි කියලා කියන්නේ දැන් මේකෙන් කියන විදිහට ඒහා සමානව හදන විදිහට උණියම් බලන්නකෝ මේක ටිකක් පාවිච්චි කරලා. ඉතින් මේක ගැන පොවෙනකොට මේක කොහෙන් නවතීද? එතකොට ගායකයන්ගේ ගීතවලට මොකක් වෙයිද? එම අයිතිය සම්බන්ධයෙන් මොකද තියෙන තත්ත්වේ? එතකොට මිනිසුන්ගේ රුව සම්බන්ධයෙන් ප්‍රශ්න මොකද්ද? දැන් ෆේක් නිවුස් ගොඩක් හැදමින් පවතිනවා එක එක්කෙනා කියලා, මස් කිව්වා කියලා කියලා, එයාගේම වොයිස් එකෙන් සමහර ඒවා එනවා ෆේක් ඒවා. එතකොට ඉස්සරහට යන විදිහට ප්‍රවෘත්ති වෙන පුළුවන්. මේ එන්නේ ඡන්ද කාලයක් ලංකාවේ. මේ ඡන්ද කාලේ AI වලින් ජෙනරේට් කළා සම්පූර්ණ ප්‍රකාශයක් විකෘති කරලා ඒ වගේ දෙයක් එළියට දැම්මොත් මොන වෙයිද? AI නැතුවත් මං හිතන්නේ මට වෙලා තියෙනවා වගේවා. ඒ වගේ ඉතින් මං එකකින් කියන්න යන්නේ මොනවද උනේ කියලා. ඉතින් එමින්දා සමහර දේවල් කියපු දේවල් විකෘති කරලා ලං කරලා එඩිට් කරලා දාලා තියෙනවා. ඉතින් එහෙම වෙද්දි AIත් එක්ක කොයි විදිහට මේක හැසිරේද? එහෙම වුණොත් මොකද කරන්නේ? මොකද්ද අපිට තියෙන නීතිය එක ක්‍රියාත්මක කරන්න? ඉතින් අපි මේකට සූදානම් වීම ඉතා වැදගත් වෙනවා. මේ තොරතුරු වාර්තා වීම එක්ක අපිට පේන දේවල් එක්ක අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.